අපේ මල්ලි කොටියෙක් නෙමෙයි. සිනමා කෘතියකට පුළුවන් මිනිස්සියෙක්ගේ මූණට සිනාවක් ගේන්න. ඒ වගේම කඳුලත් ගේන්නත් පුළුවන්. ලුයියා එක එක තැන්වලදී ප්‍රශ්න අහලා ඉනස්සුවා චිත්‍රපටයේ පුරාම මට නඳන සංවේගය. අද මම කතා කරන්නේ ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ට සිනමා කෘතියක් පිළිබඳව. ඒ තමයි The Newspaper. මුලින්ම අපිට චිත්‍රපටය තුළ දකින්න ලැබෙන්නේ පුවත්පත් කිහිපයක සිරස්තල කිහිපයක්. අපි බලමු. හෙළහුදාව පුවත්පතේ සඳහන් වෙන්නේ හමුදා නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් හමුදා බස් රථයකට පැන මරාගෙන මැරෙන කොටය සිංහලයේක. හිරු රශ්මි පුවත්පතේ මෙහෙම සඳහන් වෙනවා. කෝප වූ ගම් උන්නතින් සිංහල කොටි නිවස ගිනිබත්. ජනවීර පුවත්පතේ මෙහෙම සඳහන් වෙනවා. ජාතිහිතාශී විසින් පහර දී සිංහල කොටි සොයරා දෙඩි සත්කාරයි. මෙම චිත්‍රපටය තන්නාරති නගා චිත්‍රපටය වගේම පච්චාත් සංහාර අවධිය තේමා වුණු චිත්‍රපටයක්. පුවත්පත් තුනක සිරස්තල වලින් ආරම්භ වෙන චිත්‍රපටය අවසන් වෙන්නේ සිරස්තල පාටයකින්. 2009 වසර කියන්නේ යුද්ධයේ දරුණුම අවධිය. ඒ කාලේ සිදුවෙච්ච සිදුවීමක අභ්‍යන්තර තුවාල වසර 9ක් ගිවි ගියත් එයින් මිනිසුන් පීඩාවට පත් වෙච්ච බව මේ චිත්‍රපටයෙන් කදිමට නිදර්ශනය වෙනවා. යුද්ධයේ නිමාවත් එක්ක කැවුම් කිරිබත් කෑ අපි අපමණ ප්‍රීතියට පත් වුණා. ඒත් ඒ ප්‍රීතියට එදාන් පසු වසර ගණනක් ගිවි ගියත් 2018 වර්ෂයේදී සතුරු වෙන පුළුවන් නොවුණු පෞලක ඛේදනීය නම තමයි ද නිවුස් පේපර් කියන්නේ. නිවැරදි කිරීමයි ශාන්ත නිර්දෝෂයි. හමුදා බස් රථය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකාර ගල්ලෑල්ලේ MK ශාන්ත එම අවස්ථාවේ අදාළ බස් රථය අස්සෙන් ගමන් ගත් කම්කරුවෙකු බව මේ වන විට ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත. පුංචිරි පත්‍ර පිටුවකට කළ හැකි බලපෑම කොච්චරද කියලා චිත්‍රපටේ නරඹපු ඔබට වැටහෙන්නේ නැති. සමාජ සංස්ථාවේ පවතින අක්‍රමිකතා හෙළි කරමින් මානව සමාජ ජීවිතයේ සියුම් තැන් ස්පර්ශ කරමින් ආයතනගත ව්‍යාජ්‍ය මාධ්‍ය රැවටිල්ල අපිට පෙන්වන්න මේ පුංචි නිවැරදි කිරීම සමත් වුණා. පත්‍රේ දිනයක් නෑ නමක් නෑ උඹ අපිව ගුණාට අන්නන්ද හදන්නේ. ඇත්තටම ගුණාට ඇඳුනේ විහිං අපිම තමයි. ජාතියක් විදියට අපි අපේ කාම තල්ල පාගල සදල සතුටු වුණා. මිනිස්සු විශ්වාස නොකර අපි භෞතික හිත් පිට නැති ලොකු අකුරු ලියවුණු පත්‍ර සිරස්තලයකට අපේ විශ්වාසය පැවරුවා. වෙච්ච දේ වුණා බං. පෙර කරපු පවපින් අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. උඹලගේ පවුලට අපහාස විඳින්න සිද්ධ වුණේ පෙර සංසාරේ කරපු අකුසල කර්මයක් හින්දා. අත්හැරපල්ලා සියල්ල අත්හැරපල්ලා. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරයන්ගේ චිරපිටපත තුළ ආගමික සංස්ථාව ප්‍රශ්න කරමින් සිවුම් විවේචනයට ලක් කරන්නේ හරි අපූර්ව විදියට. අසරණ වෙලා පිහිටක් උපදේශයක් පතාගෙන පන්සලට ගිහිපු සොයුරන් දෙපළට හාමුදුරන්ගේ ලැබෙන පිළිතුර මොකක්ද? අත්හැරපල්ලා. ඒක සත්‍යයක්. අපි අත්හැරිය යුතුයි. ඒත් අපි අත්හරින්න ඕන අපේ මිත්‍යාව, අකුසල්, තෘෂ්ණා මිස සත්‍ය නෙවෙයි. කොටි පවුලක් කියන්නේ අවිද්‍යාවින් ගම්මුන්ට දෙන්න උත්තරයක් හොයාගෙන ගුණාට සහ ලොයියාට පුංචි පත්‍ර කැබල් අත්හරින්න පුළුවන්ද? අනේ පුතේ උඹවත් කොළඹ ගිහිල්ලා අර පත්‍ර කාන්තෝරේ මහත්තයලට වැඳලා හරි කියපංකු පත්‍රයේ මුල් පිටුවේ ලොකුවට මගේ පුතා කොටියෙක් නෙවෙයි මගේ පුතා කාටවත් බෝම්බ ගෙහුවේ නැහැ කියලා දාන්න කියපංකු පුතේ. එතකොට අපිට ගමේ උන්ට පෙන්වන්න පුළුවන්නේ අපේ වචන කොච්චර බලවත්ද. ගමුන්ට කොච්චර ලේසිද මුන් කොටිය කියලා බණින්න. ඒත් ඒ වචන පිහිදුඩු වගේ අහිංසක හදවත් වලට වදිනවා කියලා ඕන් හිතන්නේ නැතුව ඇති. ප්‍රශ්නේ ඔබ ළඟට පැමිණෙනතෙක් පිළිතුරු දාර්ශනිකයි. අහිංසක අම්මගේ හීනේ ඉටු කරන නණ්ඩාඳුරන අගනගරයකට පැමිණෙන සොයුරන් දෙපළ අපේ හදවත් තුල සදා අමරණීය. ගල්ලෑල්ල. මොකක්ද මේ ගම? කොහෙද තියෙන්නේ? මම කලින් එහෙම ගමක් අහලා තිබුණේ නැහැ. මම හෙව්වා. පොළොන්නරුවේ පිහිටි ගමක්. ඒ දර්ශනතල මගේ හදවතට වේදනාවක් ගෙනල්ලා දුන්නා. ඇත්තටම මෙහෙම පවුල් ලංකාවේ තවමත් ඉන්නව ඇති නේද කියලා හිතුණා. ලුය කියන්නේ මලපොතේ අකුරක් දන්නේ නැති අහිංසකේ. ගුණා කියන්නේ මල්ලිගේ පිටේ පටවපු වරදට දනුවන් විදියට දෙපා අහිමි කරගත්ත අයකෙනි. ලුය නොදන්නකමට අහන ප්‍රශ්න අපි හිනැස්සුවට ඒව ඇතුළේ ලොකු ගැඹුරක් තියෙනවා. බලන්න ඔබ අහන ප්‍රශ්න දිහා. මේ කවුද බං? ජාතික වීරේ. ඇයියා පාර්ටිය බලන් ඉන්නේ? කොළඹ මිනිස්සුන්ගේ වතුර ඉල්ලුවම සල්ලි ඉල්ලනවනි. මේ ලොකු ගේ මොකද්ද? ඒකයට ලියලා තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවේ අක්‍රමිකතා රටට බලපාන්නේ කෙසේද? ඇයි බං ඒ නෝන සල්ලි දුන්නම බැන්නේ අපිට? පත්‍රවල ලියන මහතුරුත් බොරු කියනවද? බලන්න ඒ ප්‍රශ්න තුළ තියෙන ගැඹුර ගැන. ආගමික සංස්ථාවේ මිනිසුන්ට විරුද්ධ සේවය ගැන සියුම පැහැදිලි කරන්න රචකින් දෙපළ සමත් වෙලා තියෙනවා. නවීනත්වය තුළ නූතන පරම්පරාව කුලමල ජාති ભેද උස්මිටිකම් නොතකීම සාධනීය ලක්ෂණය. ඒත් සම්ප්‍රදායිකත්වයේ සහ බලය ලැබිය යුතු තැනට බලය නොලැබීමත් නිසා වැරද්ද දැක දැක මිනිසුන්ට නිහඬ වෙන්න වෙනවා. ඒත් ඒ නිහඬ වෙන බව ඒ නිහඬ බව කවදා හරි පුපුරල යනවා. කවුද දන්නේ මොකුන්ද කියලා? බණමඩුවේ නිදියන්න හදන්නේ. පන්සල් පල්ලි කෝවිල් තියෙන්නේ අසර මිනිස්සුන්ට කරදරයකදී පිහිට වෙන්නේ.
එදා ජේතවනාරාමේ නියතිපාල වගේ කෙනෙක් හිටියන කිසා ගෞතම ඊලා පටාචාර්ල බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා වේදනාව නැති කරගන්න වෙන්නේ නැහැ නේද? මට ඉතින් කියලා තියෙන්න එපා වේලාවේ කාටවත් එන්න දෙන්න එපා කියලා. මම මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වෙච්ච දවසට මේ තාප්ප ගේටු ඔක්කොම කඩනවා. අසර මිනිස්සුන්ට ඕන වෙලාවක එන්න. වර්තමාන සමාජයේ කිසා ගෞතම ඊලාට පටාචාර්ලට ආගමික සංස්ථාවලට ඇවිත් වේදනාව කියන්න පුළුවන්ද? ඒ වගේ කී දෙනෙක් ගේටු ළඟින් හැරලා යන්නේ නැද්ද? පොඩි හාමුදුරුවන් වැනි මානුෂීය භික්ෂුන් වහන්සේලා බිහි වුවොත් කතරම් මග නේද? ඔතන පර්මනන්ට් කට්ටියක් ඉන්නවා. ගුටි නොකා පළයල්ල. ධනපතියා විසින් නිර්ධනයා තලාපෙන්න බව සමාජය තුළ නිරන්තරයෙන් ඇසින්නම්. ඒත් ඇත්තටම අපිව තලන්නේ පෙලන්නේ පහත් කරලා කතා කරන්නේ අපේ රැහි අපේ උන්මයි. මිනිස්සුන්ගේ සංවේදී බව ආයුධයක් කරගත්ත ව්‍යාපාරයක් කරගත්ත හිඟන්නන්ටත් මහලු පොළවේ බින්කඩක් පර්මනන්ට් අයිති වෙලා. ඩොලර් මිලියන 5.3ක විදේශ ණය ආධාර ණය කපන්න. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.3ක විදේශ ආධාර. මේක හෙට හෙඩ්ලයින් එකට යවන්න. සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබා දීම ජනමාධ්‍ය සතු වගකීමක්. මුදල මත සත්‍ය අසත්‍යයකට මායාවකට පෙරළේ නම් එහි වර්ධකාගේද? මාත් මෙහි ට්‍රේනින් ජර්නලිස්ට් කෙනෙක්. පුහුණු වෙන මාධ්‍ය වේදිනිය. මට කතා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. චිත්‍රපටය තුළ අපට හමු වෙන සුවිශේෂී චරිතයක් තමයි මාධ්‍ය වේදිනිය. ඇය තම සීමිත රාමුව තුළ සිදු කළ මෙහි ඇගිය යුතුයි. ඇගේ රැකියාව පවා අහිමි වෙන්නේ ඇය තුළ පැවති මානුෂිකත්වය නිසාවේ. අයුක්තියට හඬක් නගන්නාට සිදුවුණේ හැමදාම අකටයුතුකම්. පොඩි හාමුදුරුවන් සහ මාධ්‍ය වේදිනිය යන චරිත දිත්වය සමාජ පෙරළියක් සිදු කරන්න වෙරදරන බව අපට පේනවා. බලය රහිත අවස්ථාවේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා බලය ලැබුණු පසු සිය ගමන් මඟ වෙනස් කිරීම ඛේදනීය තත්ත්වයක්. එසේ නොවුනහොත් යහපත් සමාජයක් අනාගතයේදී බිහිවනු නොවනමානයි. අනික අපේ මල්ලි කොටියෙක් කියලා මහත්තයගේ පත්‍රයේ මුල් පිටුවේ ලොකු අකුරින් දැම්මේ. ඇයි අපේ මල්ලි කොටියෙක් නෙවෙයි කියලා මුල් පිටුවේ ලොකු අකුරින් දමන්න බැරි? වැරද්ද හයිලයිට් කරන සමාජයක නිවැරදියක් හයිලයිට් වෙයිද? සිංහල කොටියෙක් අවුරුදු 9කට කලින් පුවත්පතේ වටිනාකම ගෙනාව ප්‍රෝත්යක් වුණා. අවුරුදු 9කට පස්සේ ඒක එහෙම නොවී කියලා කියන්න ඕන් පෙළඹෙයිද? කතරු බිනදටත් මරණීය තර්ජන. ඉතා සුළු දෙයින් පවා කලදුටු කළ වලහිය ගන්න සමාජයක ලුයියා ගුණ අසරණයි. ප්‍රශ්නය හරියට හඳුනා නොගන්නා දේශප්‍රේමීන් මහාචාර්යවරු නිදහස් මාධ්‍යවේදී සංගම් වෘත්තීය සමිති පාරට බැහැල අරගල කරන අන්දම රචකයන් සිවුම උපහාසිතලා කළ දෙන. අම්මා තාත්තගේ දානෙට අපි හත් නමක් නෙමෙයි 12 නමක් වඩම්මු. අටපිරිකර මං අරන් එන්නම්කෝ. මත්කුඩු වෙනදාම වැනි අයහපත් රැකියාවල නියැලෙන්න සමාජ ඉදිරියේ කළුගත මතු පිටත් සුදුවත පොරවගෙන යන කරන රංගනය චිත්‍රපටය තුළින් කදිමට නිරූපණය වෙනවා. බැංකු මංකොල්ලකරුවන් අල්ලා එක දිනකින් සමාජයේ පැසුම ලබාගෙන තම අරමුණ වෙත වේගයෙන් පියමන් කළ සොයුරන් දෙස අප සතුටින් බලා හිටියා. හමුදා බස් රථයකට පැන්න සිංහල කොටියයි කියූ ගල්ලෑලේ ශාන්ත නිර්දෝෂයි. අපේ මල්ලි කොටියෙක් නෙමෙයි කියලා පත්‍රේ ලොකු අකුරෙන් දාලා ප්‍රේක්ෂකින් මහත් සතුටට පත් වූ අවස්ථාවක්. හද්ද පිටිසර ගල්ලෑලින්නම් කොළොම්පුරට ඇවිත් වික්‍රමයක් කරපු සහෝදරයෝ දෙන්නම්. අම්මට පත්‍රේ පෙන්නහන් ඈ මං ඊළඟ කෝච්චියේ එනවා කියා. ඒ වචන ටික අපේ හදවත් දවා අලු කරන්න තරම් සංවේදී. සමාජයට මෙහෙම කරන්න පුළුවන්ද? සිනමා පටයේ අපේ හදවත් නතර කරපු දර්ශනයක් තිබුණා. ඒ පුවත්පතක සිරස්තලය. ඊයේ කොටුව දුම්රිය ස්ථානයේ පාතාල කලි දෙකක් ගැටි කුඩු ඒජන්තයෙක් මරුට. මල්ලිව කොටියෙක් නෙමේ කියන අකුරු නොදත්සේ සොයිඩා සමග සොකීය ආබාධිත බවද නොතකා මවගේ ඉල්ලීම ඉටු කරන්නට කොළඹ ගිය ආදරණීය අයියාව කුඩු ඒජන්තයෙක් කළ සමාජයේ කෙතරම් නිඳිතද? චිත්‍රපටයේ අවසාන භාගයේ විශාරද නන්දාමාලියන් ගයන මහදුරු සුනිල් ආරිරත්නයන්ගේ පන්හිඳෙන් ලියවුණු ඒ ගීතය ඔබ සංවේදී කරන උනමානයි. වචනයක් වචනයක් ගාන සංවේගී කැටියුණු ඒ වචනවලට නන්දාමාලනියන්ගේ හඬ එක්කු විට අපේ හදවත් කම්පණයට පත්වීම පුදුමයක් නෙවේ. බලන්නේ ගී පදවල. නොම වැදුවාට
Oh, dear.